හෙලෝ යාළුවනේ, ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මෙහි තියෙන tech equipment තියෙන shop එක. ඉතින් මම මේ shop එකට ගිහිල්ලා මේකේ තියෙන tech equipment මොනවද, එතකොට ඒ වගේ prices කොහොමද වගේ video එකක් කරන්න ඔයාලට idea එකක් ගන්න ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා මේ tech equipment ගැන video එකක් කරන්න කියලා. ඉතින් අපි බලමු ඇතුළට ගිහිල්ලා බලමු මෙහි තියෙන equipment කොහොමද, මිල ගණන් කොහොමද, සහ මොන වගේ brand වලින්ද මෙහි equipment තියෙන්නේ, phones, එතකොට laptop, camera, ඒ හැමදේම තියෙනවා මේ shop එකේ. ඉතින් video එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ආදරෙන් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න, මේ video එකට like එකක් දාලා ඔයාලගේ අදහස් comment එකක් දාන්න. ඉතින් අපි shop එක ඇතුළට ගිහිල්ලා හම්බ වෙමු. ඉතින් මෙහෙම තමයි shop එක ඇතුළට ඇද්දි තියෙන්නේ. මුලින්ම අපි shop එක ඇතුළට ඇද්දි අපිට බලා ගන්න පුළුවන් phones තියෙනවා. ඉතින් Google Pixel Pro එකයි Google Pixel phone එකයි තියෙනවා. ඊට පස්සේ Motorola, Sony, ඊට පස්සේ OnePlus, Realme වගේ එක එක brand වලින් phones තියෙනවා එක එක මිල ගණන් වලට මෙතන. ඒ වගේම තමයි Samsung phones තියෙනවා මෙතන. Samsung S21 එක තියෙනවා, S22 සහ S22 Plus. අන්තිමට Samsung ලගේ latestම phone එක S22 Ultra phone එකක් තියෙනවා. දැන් මම ඇවිල්ලා ඉන්නේ iPhone තියෙන section එකට. ඉතින් iPhone 11, iPhone 12 series එකේ phones උත් තියෙනවා මෙතන. ඒ වගේම තමයි iPhone 13 series එකේ ඔක්කොම phones ටික තියෙනවා. iPhone 13 mini, iPhone 13, 13 Pro සහ 13 Pro Max කියන phones වර්ග හතරම තියෙනවා මෙතන. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් Apple සහ Huawei earbuds තියෙනවා. මේ ඉස්සරහට එදි තියෙන්නේ Huawei ලගේ smartwatch series. ඒ වගේම මෙතන තියෙනවා Samsung, Google, Oppo, Xiaomi වගේ විවිධ brand වල earbuds තියෙනවා විවිධ මිල ගණන් වලට. තව ටිකක් ඉස්සරහට යද්දි අපිට බලා ගන්න පුළුවන් ස්මාර්ට් වොච් එක එක බ්‍රෑන්ඩ් වලින් මෙතන තියෙන්නේ. ඉතින් මේ හරිය තියෙන ඔක්කොම AI powered speakers. මෙතන තියෙනවා Google Nest mini එක €52, Apple HomePod mini එක €88, Telecom කියලා බ්‍රෑන්ඩ් එකකින් තියෙනවා €95, Xiaomi Mi Smart Clock එක €50, Amazon Echo එක තියෙනවා €85, ඊට පස්සේ HomePod, Apple HomePod Mini තියෙනවා, ඒකේ ගාන ගහලා නැහැ කීයද දන්නේ. ඊට පස්සේ Echo Dot, Echo Auto, ඔක්කොම Alexa. ඉතින් මේ හරිය තියෙන ඔක්කොම loud speakers, subwoofers, ඒ වගේවා. මම සාමාන්‍යයෙන් ගණන් කියන්නම්, මෙතන Sony speaker එකක් තියෙනවා €104. මේ Sony ලොකු speaker එක €160. එතකොට මේ පැත්තේ JBL තියෙනවා. මේ ලොකු ස්පීකර් එක Sony එකක් €340. ඉතින් මේ හරි තියෙන iPad සහ Apple laptops. ඉතින් මම ඔයාලට prices කිව්වොත් මේ iPad Pro 12.9 inches එක €1200. ඊට පස්සේ මීට වඩා පොඩි එක, ඒකේ නම් prices ගහලා නැහැ කීයද කියලා. ඊට පස්සේ iPad Pro 11 inches 128 එකක්, Wi-Fi iPad එක €879. ඊට පස්සේ iPad Air 64GB එක තියෙනවා, 256 එක තියෙනවා. ඒ දෙක එකක් €679, 64 එක, 256 එක €849.
ඉතිං සාමාන්‍යෙන් Appleල් iPad Appleල් ලැප්ටොප් ටිකක් ගන්න. ඉතිං අපි මේ පැතරාපුහම මෙතන තියෙන MacBook Pro MacBook Pro 13 inches එකක් යුරෝ 1300යි. ඊට පස්සේ 16 inch එක යුරෝ 2749 512GB 16GB RAM එකත් එක්ක. ඉතින් මේක ස්ටුඩියෝ ඩිස්ප්ලේ MacBook එක. එතකොට ඒක යුරෝ 1749ක් වෙනවා. මේ හරි තියෙන්නේ Huawei laptops, Huawei free buds. සාමාන්‍ය මේ සාමාන්‍ය ලැප්ටොප් එකක් යුරෝ 500ත් 600 700 ඒ වගේ ගණන් වලට ගන්න පුළුවන්. ඉතින් high end එකක් ගත්තොත් සාමාන්‍ය යුරෝ 800 900 පයින්නවා. ඉතින් මේ හැරි ඔක්කොම තියෙන්නේ මේ ලැප්ටොප්ස්. මේ හැරි තියෙන ලැප්ටොප් යුරෝ 1600 1500 වගේ. ඒ වුණාට යුරෝ 600 ගන්න පුළුවන් ලැප්ටොප්ස් තියෙනවා. ඒත් එක්ක මෙහා පැත්තේ තියෙන නෝට්බුක් බැක් කවර්ස් සහ පවුච් ඒකත් සාමාන්‍ය යුරෝ 25 35 40 වගේ ගණන් වලට ගන්න පුළුවන්. මේ ඔක්කොම නෝට්බුක් iPad ඒ වගේ පවුච් සහ කේසස් තියෙන්නේ. ඉතින් මේ දෙපැත්තේ තියෙනේ මම පොඩ්ඩක් කතා කරොත් මේ හැරි ඔක්කොම තියෙන්නේ ඔය පොඩි පොඩි equipment, routers, mouse, keyboard, speakers. එතකොට මේ හැරි printers වල cartridge ඒ වගේ දේවල් තියෙන්නේ. හරි අලුනේ. ඉතින් මේ හැරි ඔක්කොම තියෙන්නේ pen drive සහ portable hard disk. ඉතින් pen drives ගැන කතා කරොත් සාමාන්‍යයෙන් 256GB pen drive එකක් යුරෝ 32යි. ඊට පස්සේ තව එකක් තියෙනවා Intenso කියලා. ඒකෙන් ගත්තොත් සාමාන්‍යයෙන් maximum 512GB තියෙනවා. ඒක යුරෝ 53යි. ඉතින් කැමති බ්‍රෑන්ඩ් එකකින් අපිට කැමති capacity එකකින් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍ය ලංකාවේ වගේමයි. මම දන්නේ නැහැ දැන් ලංකාවේ නම් කොහොමද කියලා. ඉතින් මෙහි සාමාන්‍ය යුරෝ 15 විතර පටන් අරගත්තාම යුරෝ 50 60 විතර වගේ වෙනකන් යනවා pen drives. ඊට පස්සේ මේ පැත්තෙදි මේ හැරි ඔක්කොම තියෙන portable hard disk. ඉතින් මෙතන තියෙන 40B hard disk එකක්. ඒක යුරෝ 100යි. ඊට පස්සේ 5TB hard disk එක තියෙනවා. ඒක එකක් තියෙනවා යුරෝ 115ට, තව එකක් තියෙනවා යුරෝ 100ට. ඉතින් ඒක බ්‍රෑන්ඩ් එක නෝ ගණන් වෙනස් වෙන්න පුළුවන්. මේ හැරි තියෙන්නේ portable hard disk 1TB, 1.5TB, 2TB එක එක ගණන් වලට තියෙනවා. එක එක capacity වලින් ඉති වලට අවිල ගන්න පුළුවන්. මේ හැරි ඔක්කොම තියෙන්නේ Apple cable, original Apple cable Euro 25යි, ඊට පස්සේ Euro 50යි, adapters තියෙනවා Euro 20යි. ඇඩප්ටර්ස් ඔක්කොම යුරෝ 20යි. ඊට පස්සේ කේබල් සයිස් එක අනුව, ඊට පස්සේ පින් ටයිප් එක අනුව වෙනස් වෙනවා. සාමාන්‍ය යුරෝ 25යි 35යි ඒ වගේ ගණන් වලට තියෙන්නේ. දැන් මේ පැත්තේ තියෙන හෑන්ඩ් ෆ්‍රී 3.5mm ජැක් එක තියෙන හෑන්ඩ් ෆ්‍රී යුරෝ 19යි. ඊට පස්සේ ලයිට්නින් පෝට් එක තියෙන හෑන්ඩ් ෆ්‍රී තියෙනවා. ඒවත් යුරෝ 19යි. එයා ටැග් එක යුරෝ 29යි. බැක් කවර්ස් තියෙනවා යුරෝ 25යි යුරෝ 55යි ඒ වගේ ගණන් වලට. ඔක්කොම ඔරිජිනල් Apple මේ හරි තියෙන්නේ Samsung cable. ඒවා සාමාන්‍ය යුරෝ 15යි යුරෝ 11යි ඒ වගේ ගණන් වලට තියෙන්නේ. Samsung smart tag එක යුරෝ 40යි. සමහර ඒවාගේ prices
නැහැපේ නැහැක ඩිස්පලේ ඔෆ් වෙලා. ඉතින් මේ පැත්ත තියෙන්නේ Samsung back covers. ඒවත් යුරෝ 25යි 45යි ඒ වගේ ගණන් වලට තමයි තියෙන්නේ. මෙතන ඉඳන් අනිත් පැත්තට ඔක්කොම පේන්න තියෙන්නේ back covers, phone covers ඔක්කොම පේන්න තියෙනවා. මේ හරි ඔක්කොම තියෙන්නේ ඉලෙක්ට්‍රික් ටූත්බ්‍රෂ්. ඒව සාමාන්‍ය යුරෝ 40න් විතර පටන් අරගෙන යුරෝ 150 විතර වගේ වෙනකන් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඒ ටූත්බ්‍රෂ් වලට ඕන කරන ඉක්විප්මන්ට් සහ ටූත්බ්‍රෂ් තමයි මේ හරි ඔක්කොම තියෙන්නේ. මේ හරි ඔක්කොම තියෙන්නේ කොණ්ඩෙ කපන රැවුල් කපන මැෂින්. ඉතින් ඒවා වැඩි ගණන් නෑ, සාමාන්‍ය යුරෝ 30ක් යුරෝ 40ක් වගේ වෙන්නේ. ඒ වගේ ගණන් වලින් පටන් අරන් වැඩි වෙන්න තියෙනවා. ඉතින් මේ වගේ ගත්තොත් යුරෝ 113යි. ඉතින් සෑහෙන පොඩි ගණන් වලින් පටන් අරගෙන යුරෝ 150 200 මෙතන තියෙනවා, යුරෝ 320යි මෙතන වැඩිම ගණන් ගහලා තියෙන යුරෝ 320යි. ඉතින් ඒවයි ගණන් වෙනකන් තියෙනවා. මේ හරියේ ඉතින් අපි හැමෝම කැමති සුපිරිම ප්ලේ ස්ටේෂන් සෙටප්ස් තියෙන්නේ. සාමාන්‍යයෙන් යුරෝ මේ ප්ලේ ස්ටේෂන් සෙටප් එක යුරෝ 109යි. ත්‍රස්ට් මාස්ටර් මේ ප්ලේ ස්ටේෂන් සෙටප් එක යුරෝ 107යි. ඊට පස්සේ ලොජිටෙක් ඒක 325යි. මේ හැරි ඔක්කොම තියෙන්නේ ප්ලේ ස්ටේෂන් සෙටප් සහ මේ පැත්තරේදී ඔක්කොම තියෙන්නේ ගේමින් කීබෝඩ් සහ ගේමින් මවුස්. ඉංග සාමාන්‍ය වැඩි ගණන් නැහැ. යුරෝ මේ වගේ කීබෝඩ් එකක් ගත්තොත් යුරෝ 36යි වෙන්නේ. ගේමින් මවුස් සාමාන්‍ය යුරෝ 15 විතර ඉඳන් යුරෝ 35 40 50 වගේ ගණන් වලට යනකන් තියෙනවා. අපි හැපැත්තරක් ගිහිල්ලා බලමු. තව මේ හරියේ තියෙන ඔක්කොම ප්ලේ ස්ටේෂන් සෙටප් වලට ඕන කරන කන්ට්‍රෝලර්ස් සහ හෙඩ්ෆෝන් සෙට් තමයි මේ හරියේ තියෙන ඔක්කොම. මේ හරියේ හෙඩ්සෙට් තියෙන්නේ ඔක්කොම. ඒවත් සාමාන්‍ය යුරෝ 25 30 ඒ වගේ ගණන් වලින් ඉඳන් තියෙන්නේ. ඔක්කොම ගේමින් හෙඩ්සෙට් තියෙන්නේ. මේ හරිය අපි හැමෝම ආස කරන සුපිරිම අයිටම් තියෙන සෙක්ෂන් එකක්. ඔක්කොම ගේමින් මොනිටර්ස් තියෙන්නේ. මෙතන තියෙන මේ Samsung gaming monitor එක යුරෝ 153යි, curved monitor එක. ඊට පස්සේ මේ Asus එක යුරෝ 156යි. මේ MSI curved monitor එක යුරෝ 200යි. ඉතින් එක එක brand වලින් Dell, Huawei, HP, MSI, Samsung, Acer හැම brand එකකින්ම curved, non-curved, ඊට පස්සේ LCD, LED ඒ වගේ එක එක brand වල එක එක විදිහට එක එක specifications වලින් ඕන තරම් monitors තියෙනවා බලා ගන්න. ඉතින් මේ හරියටදී ටිකක් ලොකු displays තියෙන්නේ. මේ Samsung curved monitor එක curved නැති යුරෝ 350යි. මේ Samsung curved monitor එක යුරෝ 275යි. Huawei curved monitor එක යුරෝ 439යි. ඒ වගේ ගණන් වලට එක එක specifications වලින් එක එක ගණන් වලට monitors බලා ගන්න පුළුවන් ඕන තරම් තියෙනවා. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්නම් තවත් interesting දෙයක්. electric bicycle සහ e-scooters. ඉතින් මේ bicycle යුරෝ 1500ක් වෙනවා. ඒකේ ස්පෙસિෆිකේෂන්ස් ගොඩයි.
සම්පූර්ණ full electric power on button එකක් තියෙනවා. ඊට පස්සේ headlight button එකක් තියෙනවා. මම මේක පදින්නත් පුළුවන්, electric battery එකෙන් දුවන්නත් පුළුවන්. මේ තුනම මම හිතන්නේ electric bike. මේවා scooters. මේක යුරෝ 279යි, යුරෝ 410යි, සහ මෙතනටදී යුරෝ 920යි. ඉතින් ඒකත් එක එක ගණන් වලට තියෙනවා e-scooters. මේ හරිය තියෙන guys tripod සහ ඉස්සරහට යද්දි කැමරා තියෙනවා. ඉතින් මේ අර Instax එක පස්සේ DSL කැමරා. හලෝ. නෝ, නයිස්. දැන්චියෝ. ඉතින් මේ අලුතෙන් ආපු ඩොගින් කැමරා එකක් Sony ZV-1 Log කියන යුරෝ 700යි. මේක EOS 200D Canon එකක් යුරෝ 469යි. මේ හරිය තියන්නේ ඔක්කොම කැමරාස් තියන්නේ සහ ලෙන්සස්. මෙතන තියෙන Sony 200 to 600 mm ලෙන්ස් එකක් යුරෝ 1700යි. Canon R6 එකක් තියෙනවා, බොඩි එක විතරක් යුරෝ 2500යි. ඊට පස්සේ Canon EOS RP එක තියෙනවා යුරෝ 1399යි. ඉතින් එක එක කැමරා, එක එක ලෙන්සස් විවිධ මිල ගණන් වලට තියෙනවා. මේ හරිය තියෙන කැමරා ඔක්කොම. සහ ඩිජ් මොකක්ද නම දෙන්නේ, ඩ්‍රෝන්ස් තියෙනවා මේ හැරියේ. මෙතන තියෙනවා DJI Mavic 2 එක යුරෝ 1930යි, DJI Mini 2 Pro එක යුරෝ 10යි. මේ හැරි ඔක්කොම තියෙන්නේ drones. සහ මේ පැත්තේ ඔක්කොම පේනදි වලට තියෙන්නේ TV. සෑහෙන TV තව තියෙන මේ පළාතම TV තියෙන්නේ. පේනවද වලට? ඉතින් යාළුවනේ මං හිතනවා අද මම මේ වීඩියෝ එකේදී ඔක්කොම මේ ෂෝරූම් එක සම්පූර්ණයෙන්ම කවර් කරා කියලා, මේ හරිය තියෙන equipment හැමදේම පෙන්වුවා කියලා හිතනවා. ඉතින් ඔයාලට හොඳ අයිඩියා එකක් එන්න ඇති. සාමාන්‍යයෙන් මෙහෙ මේ ඉලෙක්ට්‍රික් ඓටම් තියෙන ෂොප් එකක තියෙන බඩු වර්ග මොනවද, සහ එක තැනකින් ගන්න පුළුවන් දේවල් මොනවද, සහ මේ වගේ මිල ගන්න කොහොමද කියන දේ ගැන ඔයාලට අයිඩියා එකක් එන්න ඇති. ඉතින් මම මෙතන වීඩියෝ එක නවත්තන්න. ඔයාලා හැමෝටම පරිස්සමෙන් ඉන්න කියලා මතක් කරනවා. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලා මගේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න, ඔයාලගේ අදහස comment එකක් දාන්න, like එකක් දාන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම් වෙනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා.